මේ වෙද්දි මහිට උසාවියෙන් ඇපණීම කළා රුපියල් ලක්ෂයක ඒ වගේම ශරීරයපත් රුපියල් ලක්ෂ 4ක නියම කළා ඒ කියන්නේ තින් ඕනම නිවැරදිකාරයෙක්ව වැරදිකාරයෙක් කරන්න පුළුවන් ඒ වගේම ඉතින් ඕනම වැරදිකාරයෙක්වත් නිවැරදිකාරයෙක් කරන්න පුළුවන් මෙතනදී තින් මහිනම් කිසිම වැරැද්දක් කරේ නැහැ කියලා කවුරුත් දන්නවා මහි අපරුපියල් ලක්ෂය ගෙවලා ගෙදරාවත් මහිට හරි හිතට අමාරුවක් දැනෙවි මහිට මේ කරපු දෙයට මහි ඉතින් ගෙදර ඇවිල්ලා කල්පනා කරාවි මේ දෙයට මොකද කරන්න කියලා මේක ඉතින් පැරණි කියමනක් වඳින වඳින ගාන කෙනක් මෝඩයි ඒ වගේම ගාන ගාන වඳින කෙනක් මෝඩයි කියලා ඒ නිසා ඉතින් මේ පාර මහේ ගෙදර ඇවිල්ලා නිකම්ම ඉන්නේ නැහැ කියලා තමයි අපි හිතන්නේ මහිට මේ දේ කලේ කවුද කියලා මහේගේ යාළුව සෙට් එකත් එක්ක මහි මේක හොයන්න ගන්නවා මොකද නැතිනම් මහි නඩුවෙන් වැරදිකාරයා වෙනවා එහෙම වුණත් ඉතින් මහි නොකරපු වැරද්දකට කළු පැල්ලමක් ගා ගන්න තමයි වෙන්නේ අනික තමයි ඉතින් මහි නොකරපු වැරද්දකට දඬුවම් දෙන්නත් සිද්ධ වෙනවා ඒ නිසා අනිවාර්යෙන්ම මහි මේ පාර නම් කවුද මේ දේ කළේ කියලා හොයා ගන්න ඕමයි ඒත් මහිට මේ දේ කළේ කවුද කියලා නම් හොයා ගන්න එක එච්චර ලේසි වෙන්නේ නැහැ මහිට මේ දේ කළේ කවුද කියලා හොයා ගන්න පුළුවන් මහිට උදව් කරන්න එක්කෙනෙක් ඉන්නවා ඉතින් වෙන කවුරුවත් නෙමෙයි ඒ තමයි ඉතින් ලැම්බා ලැම්බා ඉතින් අනිවාර්යෙන්ම මහිට උදව් කරાવી මේ දේ හොයා ගන්න ලැම්බට ඉතින් ඒ දේ කරන්න පුළුවන් මොකද කල්පන තමයි මේ දේ කළේ කියලා ළඟදීම ආරංචි වෙනවා කලනට ඊට පස්සේ ඉතින් කලන මේ දේ ගැන බෑන්ඩ් එකේ කතා වෙනවා ඒ නිසා ඉතින් ලැම්බට ලීසි වෙනවා මහිට මේ දේ හොයලා දෙන්න. ඉතින් අපි කියපු විදිහට මේ දේවල් මේ විදිහට සිද්ධ වෙනවට ඔයත් කැමති ඇති. එහෙමනම් ඉතින් අපේ වීඩියෝවට අමතක නොකරම ලයික් එකක් දාන්න. ඒ වගේම ඔබේ අදහසත් අපේ වීඩියෝව පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම ඉතින් අපේ නාලිකාවට ඔබ තවමත් අලුත් කෙනෙක් නම් අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් බටනේ ඕල් දාන්න. එවිට ඉතින් ඔබටත් පුළුවන් අපි වීඩියෝවත් දාපු සැනින්ම නැරඹීමට.